2022 දී අයවැය කතාව ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්වා රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොවේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවේ. සර් මෙතෙන්දී අපි මුලින්ම කියන්න කැමතියි දැන් මේ අප කියන්නේ කවුද? අප කියන්නේ මේ රටේ මහජනතාවද? නැත්නම් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනයද? නැත්නම් වරින් වර ඔහු සමග ගොඩනැගිච්ච විවිධ වෙනත් ආණ්ඩුද? ඒ නිසා ඉතාම පැහැදිලි කරුණක් අපිට කියන්න කැමති මේ 76 අවුරුද්දෙන් 40 අවුරුද්ද රට පාලනය කරන ඍජුව සම්බන්ධ වෙලා රටේ රාජ්‍ය ව්‍යවසායන් විනාශ කරලා රටේ විදේශ ආයෝජන උහුම කියන පරිදි විනාශ කරලා රටේ ආර්ථිකය රට ණය බරට ගෙනත් දාලා රට බංකොලොත් කරලා පිළිලැජ්ජාවක් නැතුව කිසිම හිරිකිතයකින් තොරව අවිල්ලා ප්‍රකාශ කරන මොකක්ද අප අනුගමනය කරපු රටේ මිනිස්සු අනුගමනය කරව ප්‍රතිපත්ති නිවැරදි නෑ කියලා. දැන් මේ රටේ අද අපි විදේශීය පෞද්ගලික මූල්‍ය සමාගම්වලට ශ්‍රී ලංකා ආණ්ඩුව ණයයි ආසන්න වශයෙන් මේ අලුතෙන් එකතු වෙච්ච පොලියත් එකතු කරලා බැලුවොත් ඩොලර් බිලියන් 30කට ආසන්න ප්‍රමාණයක්. ඒතර මේ ඩොලර් බිලියන් 30 ඩොලර් බිලියන් 12 අවුරුදු 4 ගත්ත පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා. එනිසා ඔවුන් තමයි මේ ආර්ථික අපරාධේ මේ රට ණය කිරීමේ ප්‍රධාන වගඋත්තරකරු. දැන් ඒ වගේ උත්තර කරුවම ඇවිල්ලා වෛර රටේ ජනතාවට කියනවා මොකක්ද ණය ගවා ගන්න බැරි නිසා තීන බඩු මුට්ටු හරි විකුණන්නේ. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහගේ දේපළ විකුණන්නට අපිට ප්‍රශ්නයක් නෑ. රටේ දේපළ රනිල් වික්‍රමසිංහගේවත් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සහයෝගය දීලා ඒ රනිල් වික්‍රමසිංහගේ වැඩසටහන සම්පූර්ණයෙන්ම කරේ තියාගෙන දුවන රාජපක්ෂ කණ්ඩායමටවත් මේ රටේ රාජ්‍ය ආයතනවල ජාතික සම්පත්වල අයිතියක් නැහැ.